අපි මුල ඉඳලාම අපි ලිඛිතවත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිව්වා ජනාධිපතිවරයාට ලිව්වා ඇත්තටම මේ මුල් පෙළේ ඉන්න ජනමාධ්‍යවේදීන් ඒ වගේම හමුදාවේ ඉන්න අය සෞඛ්‍ය සේවාවේ මුල් පෙළේ ඉන්න අයට මේ PCR පරීක්ෂණ කිරීමේ යම් පහසු ක්‍රමවේදයක් තිබිය යුතුයි කියලා. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිම වැඩපිළිවෙලක් තිබෙත් නැහැ. අපි ඒකට යෝජනා කරේ ඇත්තටම ජාතික රෝහල වගේ දැනක රසායනාගාරය හැදුවොත් අපිට 2000ක වගේ ප්‍රමාණයක් ඒ වගේ වැඩපිළිවෙලකට යන්න පුළුවන්. ඒ සඳහා අවස්ථාව දෙන්න කියලා. ඉතින් ජාතික රෝහලේ ලැබ් එක හදන්නත් අවුරුද්දක් ගිහිල්ලා තාම ඒක කරන්නේත් නැහැ. අර වගේ වැඩපිළිවෙලකුත් නැහැ. නමුත් එහෙම වැඩපිළිවෙලක් නැති එක සම්බන්ධයෙන් සෞඛ්‍ය මාධ්‍යයන්ගේ විමර්ශනයකුත් නැහැ. ඉතින් අපිට පේන්නේ මේ වෙනකොට පාර්ලිමේන්තුවේ ඉන්න එකට අපි මූලිකත්වය දෙනවා. ඒ මූලිකත්වය දුන්නාම සාමාන්‍ය PCR පරීක්ෂණත් යම් ප්‍රමාණයකට අර්බුදයකට ලක් වෙලා තියෙනවා, හිර වෙලා තියෙනවා. ඒ අතර ඉතින් මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු සහ ප්‍රභූන් ඇරුණු කොට VIPලා ඇරුණු කොට අනිත් අය පිළිබඳ ලොකු අවධානයක් යොමු වෙනවා අපිට පේන්නේ නැහැ. හැබැයි අපිට මේ දෙකමත් කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් උදාහරණයකට මුල් ඒරියාව රසායනාගාරයේ මාසයක් තිස්සේ තමන්ගේ ධාරිතාව ලබා දෙන්නේ නැහැ, ප්‍රතික්‍රියක ලබා දීලා නැති නිසා. ඒතකොට මුල් ඒරියාව රසායනාගාරයේ ප්‍රතික්‍රියක ලබා දුන්නොත් අපිට ඔය මන්ත්‍රීවරුන්ගේ වැඩේටත් මොකුත් කරන්න නැතුව ඒකත් එහෙමම කරන ගමන් අනිකුත් අයගේ කරන්න පුළුවන්. ඉතින් එතකොට එක පැත්තකින් අපි මේ සම්පත් ප්‍රමාණය අරගෙන හැමෝගෙම කරන්න බලන්නෙත් නෑ. තියෙන සම්පත් ප්‍රමාණය සීමා සහිත වුණාම මේ සීමා සහිත ප්‍රමාණය ප්‍රභූ බලන්තියට වෙන් වුණාම නැවත වතාවක් අඩු ආදායම් ලාභීන් හරි මේකේ මාධ්‍යවේදීන් හරි මේ බිම්මට්ටමේ ඉන්න අය තමයි මේකෙන් ඉවතට යන්නේ. ඒ නිසා මේ ක්‍රමයේ පොඩි වැරද්දක් තියෙනවා. ඒ අයට මහා පරිමාණයෙන් මේවා කරන්න ඕන නම් මේ ධාරිතාව මහා පරිමාණයෙන් වැඩි කිරීමේ ක්‍රියාවලියකට යන්න ඕන. හැබැයි ධාරිතාව සම්බන්ධයෙන් අදාළ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැතිකොට අර සීමාන්තික සාධක සියල්ල බලපාන්නේ බිම්මට්ටමේ ඉන්න සාමාන්‍ය මිනිසුන්ට කියන එක පැහැදිලි. ඉතින් ඒක වෙනස් කරන්න ඕනේ. ඒ වෙනස් කළා අඩු ගානේ රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික අවධානය අඩු ආදායම් ලාභීන් කෙරෙහි දක්වන ප්‍රතිපත්තියකට යා යුතුමයි සෞඛ්‍ය සේවාව රජයකට බරක්. Breaking.lk